ముస్లిం జనతావ సింహల రజవరు పరగహదిని పదించుకరే గలగెదిరట అన్న మార్గే ఆరక్షాకరన్న సింహల రజవరుంట విశాల విశ్వాసత్తిమున కిసిమ ప్రశ్నయన్నతువ ముస్లిం జనతావ రజతుమావ ఆరక్షా కల్ల దేయ్ కియలా 1815 వత్ కిసిమ ముస్లిం వరే గిహిం ఒయ గివిసుమట అత్ సంకరే నే ఏ వగేమ మమ మేక మతక్ కరే విశేషేమ సమారు బలనవద ముస్లిం జాతియ లంకావెన్ కొం కరన్న తమంగే దేశపాలన వాసి హటియట ఓడెమ ఆగమక ఓనెమ కండాయమక వెరది కరన మరణ అంతవాదిన్ ఇన్నో ఏక నవత్తన్న బే ఏవ అపి నవత్తన్న పులువం హందునగెన ఏ ఐవత్ కల్ల ఏ సమస్తయక్ హటియట మేవే జనతావ ఎదా సింగల రజ కాలే అపి ఆరక్షా కల్ల దున్న ఒక్కమ ఎకట ఎకతు వేలా దెన్ ఏ వగేమ లాంకికేన్ హటి ఇదిరియట యన్నే මේ අතර රුපියල් ලක්ෂ 890ක් වැය කරමින් ඉදිකළ මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිව්මහල් ගොඩනැගිල්ල ප්‍රදේශයේ ජනතාවට කාර්යයන් රාශියක් එකම ස්ථානයකින් සිදු කර ගැනීමේ පහසුව සලසමින් ජනතා අයිතියට පැවරුණා. මාවතගම මධ්‍යමහා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මාවතගම සාමෝදේ ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. මීට ඉස්සෙල්ලා අවුරුදු 36කට ඉස්සෙල්ලා මම මාවතගමට පැමිණියද්දී මම ආවේ මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ එක ගොඩනැගිල්ලක් විවෘත කරන්න. අද තිබුණා පාසල් ගොඩනැගිලිම 6ක්. ජේසි අලවතුවෙලගේ පියා දවසක් යෝජනා කරා එයා ව්‍යාකෘති 100ක් විවෘත කරන්නම් කියලා. මෙතුමා පුතා කරලා තියෙනවා ව්‍යාකෘති 1000ක්. එතුමාටත් බෑ මේ මා ව්‍යාකෘති 1000ටම ගිහින් විවෘත කරන්න. ඒ කියන්නේ අපේ මේ ගිය අවුරුදු කීපයේ සංවර්ධනයේ වේගය. ඒක තමයි වෙනස. බලන්න අද ගිය පරගහදෙනිය පාසලේ ගොඩනැගිලි විතරක් නෙමෙයි එදා කවුරුවත් ගියේ නැහැ වෛද්‍ය විද්‍යාපීඨයටවත් ඉංජිනේරු විද්‍යාපීඨයටවත්. අද පළවෙනි වතාවට 3 දෙනෙක් ශිෂ්‍යයන් ඇතුල් වෙනවා වෛද්‍ය විද්‍යාපීඨයට 1 ශිෂ්‍යෙක් ඇතුල් වෙනවා ඉංජිනේරු පීඨයට. අන්න ඒකයි වෙනස. ගිය අවුරුදු 3ේදී ගම් වලට ඇතුල් වෙලා ගම් වල වුවමනා වැඩ කටයුතු සංවර්ධනය කළා. මං මාවත් හදලා පාසල් හදලා අපි විශාල වැඩ කොටසක් කළා. අපිට දැන් තියෙනවා විශාල පිම්මක් ගන්න අනාගතයට. දැන් ආයෝජක ලෑස්ති ලංකාවට එන්න ආයෝජනය කරන්න මේ යටිතල පහසුකම් තියෙන නිසා සංචාරක වැඩියෙන් ගේන්න මුළු ආර්ථිකයම අපි වැවිලි ආර්ථිකයක ඉඳන් කර්මාන්ත ආර්ථිකයක ඉඳන් අපනයන ආර්ථිකයකට අවුරුදු 5කින් 6කින් ඒ පැත්තට හරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට එකයි කියන්න තියෙන්නේ මේ බහුතරයන් නැති ආණ්ඩුව වෙනත් ආණ්ඩුව වලට කරන්න බැරි වැඩ කටයුතු අද අපි කළා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඔය ටික කරා නම් බහුතරයන් නැතුව ජනාධිපති අපේ පක්ෂ නැතුව එහෙනම් මම එකක් කියනවා එන සැරේ බහුතරය ලැබලා තාවර භාවය අරගත්තාම මේ වැ 10 ගුණයකින් ඒ දියුණුව ඇති කරන්න කියලා මම කියන්න කැමතියි.